සුබ දවසක් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ අට ශ්‍රේණිය වර්ගඵලය පාඩමේ දෙවෙනි කොටස මම මේ පාඩමේ පළවෙනි කොටසට අදාළ link එක description box එකේ දාලා තියෙනවා ඔයාලා තාම බැලුවේ නැත්නම් ඒ කොටසත් බලන්න මම මේ පාඩම කරන අතරේ ඔයාලා මම කියලා දෙන ගණන් මගෙත් එක්කලම හදන්න උත්සාහ කරන්න ඒ නිසා වීඩියෝ එක බලන්න පටන් ගන්න කලින්ම පොතකුයි පෑනකුයි ළඟට ගන්න ඊළඟට සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බලලා ඉවර වුණායින් පස්සේ ඔයාලා මේ පාඩමේ අන්තිම අභ්‍යාසය ඒ කියන්නේ 23 අභ්‍යාසය හදන්න ඕනේ හදලා පුංචි කමෙන්ට් එකක් දාන්න ඔයාලා අභ්‍යාසය සම්පූර්ණ කළාද නැද්ද කියලා එහෙමනම් අපි පාඩම පටන් ගමු අපි බලමු දැන් ඝනකාභයේක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා ඝනකාභ ගත්තාම ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා එකක් තමයි ඔයාලට මෙතන මේ පළවෙනි රූපේ පේනවා මුහුණත් සියල්ලම ඍජුකෝණාශ්‍රාකාර හැඩතියි හැම මුහුණතක්ම ඍජුකෝණාශ්‍රයක් විදිහට තමයි ඔයාලට පේන්නේ එතකොට මේ අවස්ථාව ගත්තොත් ඔයාලට පේනවා මුහුණත් දෙකක් සමචතුරස්‍රාකාර හැඩතියි අනිත් මුහුණත් හතරම ඍජුකෝණාශ්‍රාකාර හැඩතියි එතකොට මම මුලින්ම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ හැඩයට ඒ කියන්නේ මුහුණත් සියල්ලම ඍජුකෝණාශ්‍රාකාර හැඩ තියෙන ඝනකාභයක කොහොමද මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කියලා මොකද මේ ඝනකාභයක මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන් කියලා කියන්නේ ඔයාලට මේ විදිහේ ඝනකාභයක් දුන්නහම හොයාගන්න පුළුවන් වෙනවා ඒ නිසා අපි මුලින්ම බලමු මේ ආකාරයේ ඝනකාභයක් දුන්නහම කොහොමද පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කියලා දැන් මේ තියෙන්නේ මුහුණත් සියල්ලම ඍජුකෝණාශ්‍රාකාර හැඩයේ ඝනකාභයක් අපි පෘෂ්ඨ වර්ගඵලය හොයනවා කියලා කියන්නේ මේ තියෙන මුහුණත්වල වර්ගඵලය හොයන එක මුහුණත් සියල්ලගෙම වර්ගඵලවල එකතුව තමයි මුළු පෘෂ්ඨ වර්ගඵලය කියලා අපි කතා කරන්නේ එහෙමනම් දැන් ඔයාලට මෙතන බලපුවාම පේනවා මේ නිල් පාට හැඩයෙන් මුහුණත් දෙකක් තියෙනවා මේ පහළ ඔයාලට ඇඳලා පෙන්නලා තියෙන්නේ මේ ඝනකාභයට අදාළ පතරම එතකොට නිල් පාට හැඩති මුහුණත් දෙක අපි A1 කියලා සලකලා තියෙනවා මෙතන A1 මේකත් A1 ඊළඟට දම් පාට හැඩති මුහුණතුත් දෙකක් තියෙනවා ප්‍රතිවිරුද්ධ මුහුණත් යුගල සමානයි එතකොට මේ A2 කියලා හඳුන්වලා තියෙන්නේ A මුහුණත් යුගල A3 කියන්නේ මේ කොළ පැහැයෙන් තියෙන මුහුණත් යුගල දැන් අපිට මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ඕනි නම් මේ මුහුණත් 6ෙම වර්ගඵලය අපි හොයන්න ඕනි හැබැයි මෙතන තියෙන්නේ එකිනෙකට සමාන මුහුණත් යුගල තුනක් නිසා අපිට පුළුවන් මේ A1 A2 A3 කියන මුහුණත් වල වර්ගඵලය හොයාගෙන ඒක දෙකෙන් ගුණ කරන්න. මොකද මේ මුහුණත් සමානයිනේ. නිල් පාට හැඩති දෙක සමානයි. මේ දම් පාට මුහුණත් යුගල සමානයි. ඊළඟට මේ කොළ පාට මුහුණත් යුගල සමානයි. එහෙමනම් අපි මුලින්ම A1 A2 සහ A3 හොයාගෙන ඒකේ දෙගුණය ගත්තනම් අපිට සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න පුළුවන්. ඔන්න මම මේක මේ විදිහට ලියනවා. A1 කියන කොටසේ වර්ගඵලය එකතු කිරීම A2 වර්ගඵලය එකතු කිරීම A3. ඔන්න මම මේ මුහුණත් තුනේ වර්ගඵලවල එකතුව ලිව්වා. මේකේ දෙගුණය තමයි මුළු පෘෂ්ඨ වර්ගඵලය වෙන්නේ. දැන් ඔන්න අපි A1 කියන එක ලියනවා A1 කියන්නේ 4 වරක් 3 4 සෙන්ටිමීටර් ගුණ කිරීම 3 සෙන්ටිමීටර් A2 කියන්නේ 4 වරක් 2 එකතු කිරීම 4 සෙන්ටිමීටර් 2 සෙන්ටිමීටර් එකතු කිරීම A3 කියලා කියන්නේ මෙන්න මේ කොටසනේ එතකොට මේ පැත්ත සෙන්ටිමීටර් 3යි මේ කොටස සෙන්ටිමීටර් 2යි මෙතන දීලා තියෙනවා ඔයාලට සෙන්ටිමීටර් 2යි කියලා එහෙමනම් ඒ දෙකම තමයි මෙතන තියෙන්නේ එතකොට මම මෙතන ලියන්න ඕනේ 3 සෙන්ටිමීටර් ගුණ කිරීම 2 සෙන්ටිමීටර් දැන් ඔන්න මම ගුණ කරලා උත්තරේ ගන්නවා මෙතන එනවා 4 වරක් 3 12යි වර්ග සෙන්ටිමීටර් මෙතන 4 වරක් 2 8යි වර්ග සෙන්ටිමීටර්
තුන්වනක් දෙක 6යි වර්ග සෙන්ටිමීටර් දැන් මේ ඇතුලේ මම හොයලා තියෙන්නේ එක මොහොනතක වර්ගඵලය තමයි මේ ඇතුලේ මම හොයලා තියෙන්නේ A1 කියන මොහොනතේ වර්ගඵලය A2 මොහොනතේ වර්ගඵලය සහ A3 මොහොනතේ වර්ගඵලය මම මේක දෙකෙන් ගුණ කරනවා කියන්නේ හැම එකෙන්ම දෙක බැගින් එනවා ඒ කියන්නේ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය එනවා කියන එක දැන් මෙතෙන්දි මම ගුණ කෙරුවොත් උත්තරේ එනවා මේ ටිකේ එකතුව 26යි වර්ග සෙන්ටිමීටර් එහෙනම් අවසාන උත්තරේ 52යි වර්ග සෙන්ටිමීටර් දැන් අපි බලමු පොදුවේ ඕනෙම ඝනකාභයක් දුන්නොත් ඔයාලට මේ විදිහට මේක ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕනේ අපි බලමු පොදුවේ මේ ඉලක්කම් නැතුව සංකේත පාවිච්චි කරලා කොහොමද ඝනකාභයක පෘෂ්ඨ වර්ගඵලය සඳහා සූත්‍රයක් ගොඩනගා ගන්න කියලා ඔන්න මම දැන් මේ ඝනකාභයේ දිග ඒකක a කියලා ගන්නවා පළල ඒකක b කියලා ගන්නවා ඊළඟට මේ උස ඒකක h කියලා ගන්නවා දැන් අර කලින් මම හැදුවා වගේම මේකට මම පොදුවේ සූත්‍රයක් ගොඩනගනවා පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ඔන්න මම පෘෂ්ඨ වර්ගඵලය සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය a කියලා ගන්නවා ඊළඟට මම දැන් මේ අකුරු ටික මේ වීජීය සංකේත පාවිච්චි කරලා සූත්‍රය ලියනවා කලින් ලිව්වා වගේම තමයි එහෙනම් මෙතන තියෙනවානේ මේ මොහොනතෙන් අපි මෙන්න මේ මොහොනත ගමු ඒ කියන්නේ දිග වැඩි කිරීම ඵලන එහෙමනම් a h ඊළඟට මේ මොහොනත ගත්තොත් මෙතනත් දිග වැඩි කිරීම ඵලන h b ඊළඟට මේ තියෙන උඩ මේ මොහොනත මේ පැත්තේ දිග a මේ පැත්තේ ඵලන b එහෙමනම් එනවා AB කියලා. දැන් මම මොහොනත් 3යිනේ ගත්තේ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ මේ වගේ ඒවා දෙකක්. එහෙමනම් මේ මම හදලා පෙන්නුවේ පොදුවේ ඕනෙම ඝනකාභයකට යොදා ගන්න පුළුවන් සූත්‍රය. පොදුවේ ඕනෙම ඝනකාභයක් ඔයාලට දුන්නොත් ඔයාලා ඒ ඝනකාභයේ දිග, පළල, උස දන්නවනම් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඒ අදාළ ඝනකාභයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. තව මම මේක පොඩ්ඩක් පැහැදිලි කරලා කිව්වොත් ඔයාලට මේ අකුරු මතක තියාගන්න අමාරුනේ. ඕගලන්ට දෙනවා දිග a, පළල b, උස h කියලා. එතකොට මේ ඇතුලේ මේ ගොඩනගා ගන්න සූත්‍රයේ මේ වීජීය සංකේත ටික සකස් වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. ඕගලන්ට දීලා තියෙන අකුරු තුනයිනේ a b h කියලා දෙනවා. එතකොට මේ තුන් දෙනා ගුණ වෙන්න පුළුවන් ආකාර මොනවද? a ගුණ කරන්න පුළුවන් b ත් එක්කලා. තව පුළුවන් a ගුණ කරන්න h එක්කලා. තවත් කොයි විදිහකටද ගුණ කරන්න පුළුවන්? තව පුළුවන් අපිට b සහ h ගුණ කරන්න. එතකොට ඔයාලට මීට වඩා ගන්න පුළුවන් ක්‍රමයක් එනවද? ab ලිව්වා, ah ලිව්වා, bh ලිව්වා. වෙනස් ආකාරයකට ගුණ කිරීමක් එන්නේ නැහැනේ. තව කොයි ආකාරයට ලිව්වත් අකුරු දෙක දෙපැත්ත මාරු වෙනවා විතරයි. හදන්න පුළුවන් මේ ආකාරයට විතරයිනේ. එහෙමනම් ඒ දිග පළල උස කියන තුන් දෙනා ගුණ කරලා ලියන්න පුළුවන් ආකාරය මෙච්චරමයි තියෙන්නේ. මීට වඩා වෙනස් දෙයක් එන්නේ නැහැ. ඒක තමයි මේ අපි ඇතුලේ ලියලා තියෙන්නේ. මම මේක පැහැදිලි කරේ ඔයාලට මේ අවස්ථාවලට ඉලක්කම් දාලා දුන්නාම ලේසියෙන්ම මේ ඇතුලේ සූත්‍රය ගොඩනගා ගන්න පහසු වෙනවා. මොකක්ද මේ අපි ලියලා තියෙන්නේ කියලා දන්නවනම්. දිග, පළල, උස කියන තුන් දෙනා අපිට මේ විදිහට දෙන්න බැගින් ගුණ කෙරුවොත් හදා ගන්න පුළුවන් මේ ආකාරයන් තුන විතරයි. වෙනස් ආකාරයක් එන්නේ නැහැ. එතකොට ඒක තමයි මේ වරහන ඇතුලේ මේ අකුරු වලින් ලියවෙලා තියෙන්නේ. අපි දැන් බලමු ওই විදිහටම ඝනකයක පෘෂ්ඨ වර්ගඵලය සඳහා පොදු සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන්ද කියලා. දැන් මෙතෙන්දි ඝනකයක් කිව්වහම අපිට තියෙන සමචතුරස්‍රාකාර මොහොනත් 6ක්. අපි එක පැත්තක් a කියලා සැලකුවොත් මේ පාදවල දිග සමානයි. එහෙමනම් එක පෘෂ්ඨයක වර්ගඵලය වෙනවා a වැඩි කිරීම a. ඒ කියන්නේ a වල වර්ගය. මේ එක පෘෂ්ඨයක් සැලකුවොත්. එහෙමනම් මෙතන තියෙන්නේ මොහොනත් 6ක්නේ. එහෙමනම් මේ වගේ ඒවා 6ක්. එහෙමනම් මෙතෙන්දී ඝනකයක පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ 6යි a වර්ගය. සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය සමානයි එක මොහොනතක වර්ගඵලය වගේ
हय गुणयक हयाई ए वर्गे हरिम लेसी वालट सूत्र गुडनगागान एक मुहूनता खेवुआ ए वगे मुहूनत हया एना हयाई ए वर्गे तेंगुन अपि बलमु इगनगत्तु सूत्र देख पाविच्चि कल्ला गणन हदन विधिय दैन मेतन तियेनवा गणकाभय मेके तियेन्ने ऋजुकोणास्त्राकार मुहूनत एहेमनम मम दैन ओयालट किया दुन्नाने सूत्रे गुणनगन विधिय अपि दैन मेतनदी मे तियेन इलक्कं पाविच्चि करला सूत्रयट मे अगयन योदमु संपूर्ण पृष्ठ वर्ग फले समानाई देवारया मम किव्वा मे तियेन इलक्कं तुन एकोलहा हत नमे मेन्न मे तियेन इलक्कं तुन ओयाला देन्न बैगिन वैडी करला तमाई मे एतुले लियान्ने ओन्न मम एकक लियनवा एकोलहाई सेंटीमीटर वैडी किरीम हताई सेंटीमीटर ए कियान्ने दिगाई पललाई गुण करा तव एकक मम लियनवा दैन एकोलहाई हताईने मम गुण करे मम एकोलहाई नमेयाई गुण करनवा एकोलहाई सेंटीमीटर गुण करनवा नमेयाई सेंटीमीटर ए कियान्ने मम मे दैन होयला तियेन्ने मेन्न मे वगे मुहूर्तक वर्गफले एकोलहाई मे उस नमेयाई ईलंगट तव आकारयक मट गोडनगा गन्न पुलुवन मेन्न मे देन गुण करला हताई नमेयाई हताई सेंटीमीटर गुण किरीम नमेयाई सेंटीमीटर वेन आकारयकट अपिट मेवा गुण करन्न बैने एतकोट मे तमाई मे वरहन एतुले लियवेन कोटस दैन मम सुलु करला उत्तरे गन्नवा एकोलोसरक हत हेत्ते हताई वर्ग सेंटीमीटर एकोलोसरक नमे अणु नमेयाई वर्ग सेंटीमीटर मेतन एनवा हेट तुनाई वर्ग सेंटीमीटर इलाट मेटिक एकतु करला उत्तरे गन्नोने एतकोट मेतन एनवा एतुले मे तीन संख्या तुन एकतुनहम देसिय तीस नमेयाई वर्ग सेंटीमीटर कियला एतकोट मे कोटस देकेन गुण करहम ओयालट एनवा पिलितुर हारसिय हेत्ते अटाई वर्ग सेंटीमीटर अपि तव गाना बलमु दैन ओन मम किव्वा गणकाभ वर्ग देखाक तियेनवा कियला एतकोट मे तियेन्ने अर देवेनी आकारे मुहुनत देखाक पमनक समचतुरस्राकारयि इतुरु मुहुनत हतर ऋजुकोणास्राकारयि तव देयक तियेनवा मेतनदी मुहुनत्वल दिगपलल दीला तियेन्ने एकक देखकिन मेतन सेंटीमीटर मे कोटस दीला तियेन्ने मीटर वलिन इतकोट अपि गान हदागेन यद्दी मे विधियट एकक देखकिन तियागेन गान हदाने नैहै एक एककयकट गेनल्लाई गान सुलु करन्न पटन गान्ने दैन मम ए निसा एकक समान करगन्नवा मेतन सेंटीमीटर मम मे कोटसत सेंटीमीटर करनवा मोकद दशम वलिन गियोत ओगलन्ट गुण करन्न अपहासु वेन निसा ईलंगट मम दन्नवा मेक समचतुरस्रयक निसा मे ओगलन्ट लकुणु करला पेन्नला तियेनवा मेतन उसत सेंटीमीटर पहलवाई दैन मम संपूर्ण पृष्ठ वर्ग फले होयनवा मेतनदी मम गन्न ओने समचतुरस्राकार मुहुनत देकक वर्ग फले होया गन्न ओने ए कियान्ने देवारयक पहलोस्वरक पहलव ओन्न मम समचतुरस्राकार मुहुनत देक होया गत्ता ईलंगट मेकट मट एकतु करन्न पुलुवन एक समान ऋजुकोणास्त्राकार मुहूर्त मेतन तियेनवा हतर एहेमनम मट एक मे विदिर लियन्न पुलुवन हतर वारय पहलोस्वरक सीय ऋजुकोणास्त्राकार मुहूर्त हतरक तियेन निसा मेतन तियेन समचतुरस्त्राकार मुहूर्त देके वर्ग फलवल एकतुव मे तियेन ऋजुकोणास्त्राकार मुहूर्त हतरे वर्ग फलवल एकतुव दैन अपि सुलु करला बलमु देख गुण किरीम पहालोसर पहालव देसिय विसिपहाय वर्ग सेंटीमीटर इकतु किरीम हतर गुण किरीम एक दास पांसीयाय वर्ग सेंटीमीटर इतकुड़ गान सुलुकर पुहां मुयालाट मितन टेनवा हारसिय पनहाय वर्ग सेंटीमीटर इकतु किरीम हाय दाहाय वर्ग सेंटीमीटर अवसान उत्तरे हाय दास हारसिय पनहाय वर्ग सेंटीमीटर ओन्न ओय विधियट ओयालट पुलुवन मे गानट अदालव मतु पिट पृष्ठ वर्ग फले होयन्न ईलंगट मे तियेन्ने ओयालगे अच्चिपोते तियेन अमारुम गान
හැබැයි මෙතෙන්දිත් අපි පාවිච්චි කරන්නේ අර අපි ඉගෙනගත්තු කරුණුම තමයි. ඔන්න බලන්න අපි ගාන හදන විදිහ. එකිනෙකට වෙනස් මිනුම් තියෙන බව කියලා තියෙනවා. මතුපිට පෘෂ්ඨ වර්ග ඵලයේ දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර් 220යි කියලා. එහෙමනම් අපි ඉගෙනගත්තු සූත්‍රයට අනුව සම්පූර්ණ වර්ග ඵලයේ සමානයි දෙවාරයක් අපි දිග පළල උස කියන ප්‍රමාණ වීජීය සංකේත පාවිච්චි කරලා ලියාගමු A B H කියලා. එහෙනම් මේ ඇතුලේ මම ලියන්න ඕනි කොටස මම මෙතනින් තමයි හොයාගන්නේ. මම කටපාඩම් කරගෙන නෙමෙයි මේක දිහා බලලා මෙතන ගොඩ නගා ගන්නවා. A B ඔන්න මේ දෙන්න ගුණ කරපුවම තමයි A B ආවේ. ඊළඟට මේ දෙන්න A H තව පුළුවන් මට B H කියලාත් ලියන්න. මේ ලියන විදිහ මෙතනින් මතක තියාගන්න මේ ගුණ කරලයි ගන්න කියලා නැත්නම් ඔයගලන්ට වෙන්නේ මේ අකුරු කටපාඩම් කරන්න. කටපාඩම් කරලා මතක තියාගන්නට වඩා ලේසියි ඔයාලට මේක තේරුම් අරගෙන මේ සූත්‍රය ගොඩනගා ගත්තාම දෙක බැගින් ගුණ කරන්න. එතකොට මීට වඩා වෙනස් ආකාරයක් එන්නේ නැහැ ඔයාලට. මේ අකුරු දෙපැත්තම ආරු වුණාට කමක් නැහැ. AB නැතුව ඔයගොල්ලෝ BA කියලා ලිව්වයි කියලා ගැටලුවක් නැහැ. මෙතන AH තියෙන එක HA කියලා ලිව්වට ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට සූත්‍රය ගොඩනගා ගන්න. ඊළඟට දැන් අපි ගානේ දීලා තියෙන දත්ත ආදේශ කරනවා. සම්පූර්ණ වර්ග ඵලයේ 220යි කියලා දීලා තියෙනවා. දෙවාරයක් AB ධන AH ධන BH. දැන් මම මේ දෙක ඉවත් කරගන්න දෙකෙන් බෙදනවා. මේ පැත්ත දෙකෙන් බෙදුනහම මෙතන දෙක ඉවත් වෙනවා. එතකොට මේ පැත්ත දෙකෙන් බෙදනවා කියන්නේ මම සමීකරණේ මේ පැත්තත් දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට මෙතන එනවා 110 සමානයි AB ධන AH ධන BH කියලා. දැන් ඕගොල්ලෝ හොයාගන්න ඕනේ මේ AB සහ H කියන පද තුනට අදාළ මිනුම් මොනවද කියලා. දැන් මෙතෙන්දී ඕගොල්ලන්ට එකපාරටම උත්තර ගන්න අමාරුයි. ටිකක් හිතන්න වෙනවා මොනවද ගන්න පුළුවන් උත්තර. ඒ කියන්නේ මෙතෙන්දී මේ ගුණිතයන් වල එකතුව සමාන වෙන්න ඕන 110ට. දැන් හිතලා උත්තර ගන්න ගියොත් ඕගොල්ලන්ට වෙලා යනවා. මේවට ඉලක්කම් ආදේශ කර කර උත්තර ඔයාට හොයාගන්න පුළුවන්. හැබැයි ඒත් මේ ගාන හදන්න ක්‍රමයක් තියෙන්න ඕනනේ. ක්‍රමයක් තියෙනවා. මෙතෙන්දී මේ ගාන ඔයාලගේ අට ශ්‍රේණියේ මට්ටමට ටිකක් අමාරු ගැටලුවක් තමයි මේ දීලා තියෙන්නේ. මෙතෙන්දී අපි සූත්‍රයක් පාවිච්චි කරනවා. ඒ සූත්‍රය ඔයාලට ගොඩනගා ගන්න කොහොමද කියන එක පැහැදිලි කරන්න ටිකක් අපහසුයි ඔයාලගේ දැනුම මට්ටමත් එක්කලා. හැබැයි මම ඔයාලට සූත්‍රය ගොඩනගලා පෙන්නලා නැවත ඔප්පු කරලා පෙන්නන්නම් ඒ ලියන්නෙත් මේ සූත්‍රයේම තමයි නේද කියලා. මෙන්න මේ විදිහට. දැන් ඔන්න බලන්නකෝ මෙතන මේ තියෙන සූත්‍රයේම මම මේ අගයන් හොයන්න පහසු විදිහකට ලියා ගන්නවා. ඒ කියන්නේ 110 සමානයි A ධන B වාරයක් A ධන H ඍණ A වර්ගය. දැන් මේ මම ගොඩනගාගත්තු මේ තියෙන කොටසේ තේරුම මෙන්න මේ තියෙන කොටස සමාන වෙනවා මේ උඩ තියෙන මෙන්න මේ කොටසට. අපි බලමු සමාන වෙනවද කියලා. ඕගොල්ලෝ දන්නවා මේක ගොඩනගා ගන්න නොතේරුණාට මේක ආපස්සට විසඳලා බැලුවොත් මේක එනව නේද කියලා බලන්න ඔයාලට දැන් මේ වෙනකොට තේරෙනවා. ඔන්න බලන්න මේ වරහන් ඇතුලේ තියෙන මේ කොටස් ගුණ කරලා අපි මේ වරහන විසඳලා ඉමු. A කියන එක A වලින් ගුණ කරපුවාම A වර්ගය. ඊට පස්සේ A සහ H ගුණ කරපුවාම AH. ඊළඟට මම මේ B අකුරෙන් ගුණ කරනවා. B අකුරයි BA. මේ දෙන ගුණ කරපුවාම එනවා ඔයගලන්ට AB. B සහ H ගුණ කරපුවාම එනවා BH. මෙතන තියෙනවා ඍණ A වර්ගය. දැන් බලන්නකෝ මෙතන තියෙන ධන A වර්ගය, මෙතන තියෙන ඍණ A වර්ගය. එහෙමනම් මේ ධන A වර්ගයට ඍණ A වර්ගය කැපෙනවා ධන සහ ඍණ කැපිලා යන නිසා. දැන් මෙතන ඉතුරුලා තියෙන මෙන්න මේ පද තුන. එතකොට මේ පද තුනම නේද මෙතන තියෙන්නේ. මුලින්ම තියෙන්නේ AB නේ. මෙන්න මෙතන තියෙනවා AB. ඔන්න මම ඒක ඉස්සරහට ගත්තා. ඊළඟට තියෙනවා
AH මෙතන තියෙනවා AH ඊළඟට තියෙනවා BH එතකොට සමානයිනේ එහෙමනම් මේ ආකාරයට මම මේ ලියලා තියෙන්නේ මේකම තමයි කියලා දැන් ඔයාලට පේනව ඇති එතකොට මේ විදිහට මේ සූත්‍රය ගොඩනගා ගන්න එක ඔයාලට තරමක් අපහසුයි මොකද තාම ඔයාලට මේ තරම් දුරට උගන්වලා නැති නිසා මේ ගානේ තියෙන නිසායි මම මේ සූත්‍රය ඔයාලට අරගෙන පෙන්නුවේ දැන් බලමු අපි මේ සූත්‍රය ආධාර කරගෙන මේ AB සහ H වලට අගයන් හොයන්නේ කොහොමද කියලා. ඔන්න මම දැන් කෙලින්ම සූත්‍රය ලියා ගන්නවා 110 සමානයි A ධන B වාරයක් A ධන H ඍණ A වර්ගය. මේක මම තවදුරටත් සොලු කර ගන්නවා මේ ඍණ A වර්ගය මේ පැත්තෙන් අයින් කරන්න මම ධන A වර්ගයක් දානවා මේ පැත්තට ධන A වර්ගය දැම්මනම් මෙතනටත් ධන A වර්ගය දාන්න ඕනේ 110 ධන A වර්ගය සමානයි A ධන B A ධන H දැන් ඔන්න ඔයාලට පහසුයි මේකට අගයන් ආදේශ කරන්න ඒ කියන්නේ අපි A වෙනුවට ආදේශ කරනවා අගයන් අපි බලමු පළවෙනියටම A සමානයි 1 කියලා ආදේශ කරලා A සමානයි 1 කියලා ආදේශ කෙරුවොත් මෙතන එනවා 110 ධන 1 වර්ගය කියන්නේ 1 සමානයි A වෙනුවට 1 ධන B වෙනුවට මම තාම මුකුත් ලියන්නේ නැහැ මෙතනත් ඒ විදිහට මම හිස්තැනක් තියලා ලියා ගන්නවා දැන් මෙතන එන්නේ 111 කියලානේ මම මේ 111 හොයා ගන්න ඕනේ සාධක දෙකක් ඒ සාධක දෙක තමයි මෙන්න මෙතන මේ හිස්තැන් වලට මම පුරව ගන්න ඕනේ. දැන් ඔන්න 111 සාධක හොයද්දී මෙහෙම අපිට හොයන්න පුළුවන්. 111 කියන්නේ අපි ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදලා බැලුවොත් මෙතන එන්නේ 3න් බෙදෙනවා 3 වරක් 37. 3 වරක් 37 එන්නේ. එහෙමනම් අපිට පුළුවන් දැන් මේකනේ සාධක දෙක මීට එහා මේක බෙදෙන්නේ නැහෙනේ. මෙතන 3 වෙන විදිහට හදන්න. තුන වෙන්න නම් මෙතන තියෙන්න ඕනේ B කියන කෙනා වෙනුවට මම දාන්න ඕනේ 1 ධන 2. ඔන්න මම දැන් B වෙනුවට ආදේශ කරා 2. ඊළඟට මෙතන තියෙන දැන් H නේ මේ H වෙනුවට මම දාන්න ඕනේ 36. එතකොටනේ 37 කියලා හැදෙන්නේ. සාධක දෙක වෙන්න ඕනේ 3යි 37යි. දැන් බලමු මම මේ ගත්තු උත්තර A B H වලට දාපුවාම අපිට 110ට සමාන කරගන්න පුළුවන්ද කියලා. අපි බලමු ලියලා. A වෙනුවට මම දැම්මේ සෙන්ටිමීටර් 1යි. B වෙනුවට සෙන්ටිමීටර් 2යි. H වෙනුවට සෙන්ටිමීටර් 36යි. දැන් අපි බලමු ආදේශ කරලා. අපි මෙතනට ආදේශ කරමු. 1යි. B වෙනුවට 2යි. 1යි. මෙතන 36යි. මෙතන එන්නේ B වෙනුවට 2යි H වෙනුවට 36යි. 1 වරක් 2 2යි 1 වරක් 36 36යි 2 වරක් 36 72යි. දැන් බලන්නකෝ මේ ටික එකතු කරලා 110 එනවද කියලා. එනව නේද? එහෙනම් ඔන්න අපේ මේ පිළිතුර හරි. ඊළඟට අපිට තව එකක් ආදේශ කරලා හොයාගන්න පුළුවන්. අපි නැවත ලියාගමු. 110 සම ධන A වර්ගය සමානයි A ධන B A ධන H දැන් A වෙනුවට මම ආදේශ කරනවා මේ අවස්ථාවේදී 2යි කියලා. දැන් අපි බලමු 110 ධන මෙතන 4 සමානයි A වෙනුවට මම 2 දැම්මේ B වෙනුවට තාම මම දැම්මේ නැහැ. ඊළඟ මෙතනත් 2 ධන H. දැන් මෙතන 114 නේ හැදෙන්නේ. 114 සාධක දෙකක් හොයාගන්න ඕනේ. මම 114 ලියාගෙන ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදලා බලනවා. දෙවරක් 5යි 57යි. නැවත බෙදෙනවා. නැවත මේක බෙදෙනවා 3න්. 3 වරක් 1යි 24 3 වරක් 9යි. නැවත බෙදෙන්නේ නැහැ. එහෙමනම් ඔයාට සාධක දෙකක් ගන්න පුළුවන්. 6 වරක් 19.
අපි දැන් මෙතන හදාගමු එක සාධකයක් 6 වෙන්න ඕනේ. එහෙමනම් මට මෙතන ලියන්න පුළුවන් 2 ධන 4. මෙතන h වෙනුවට මට දාන්න පුළුවන් 19 හැදෙන්න නම් 17. එහෙමනම් a වලට මම ගත්තේ සෙන්ටිමීටර් 2යි කියලා. a සෙන්ටිමීටර් 2යි නම් b සෙන්ටිමීටර් 4යි. h වලට එනවා සෙන්ටිමීටර් 17ක්. අපි දැන් බලමු ආපු පිළිතුර හරිද කියලා. අපි අගයන් ආදේශ කරලා බලනවා. දෙවරක් 4 එකතු කිරීම දෙවරක් 17 එකතු කිරීම 4 වරක් 17. දෙවරක් 4 8යි. දෙවරක් 17 34යි. 4 වරක් 17 68යි. බලන්න ආදේශ කරලා එතකොට ඔයාලට මෙතනත් එකතු වෙනවා 110යි කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි මේ a b සහ h වෙනුවට අගයන් හොයාගන්නේ. මේ විදිහට අපි මේ සූත්‍රය පාවිච්චි නොකර ගියොත් ඔයාලට වෙන්නේ හිතලා මේ විදිහට සංඛ්‍යා ආදේශ කරන්න. එතකොට ඔයාලා නිතරම ಗುಣ කරලා බලන්න වෙනවා මොකක්ද ගැළපෙන පිළිතුර කියලා. මං හිතනවා ඔයාලට මේ ගාන පැහැදිලි වෙන්න ඇති කියලා.